මෙරට එන්නත් කරන වැඩපිළිවෙල යටතේ මුලින්ම ලබා දුන්නේ ඉන්දියාවෙන් නානයනය කළ ඇස්ට්‍රසෙනිකා එන්නතයි. එහෙත් එහි දෙවන මාත්‍රාව ලබා දීමට එන්නත් ලබා ගැනීම අර්බුදකාරී තත්වයකටයි පත්ව තිබුණේ. ඒ අතරතුර ජනපතිතුමන් ජපානයෙන් කළ ඉල්ලීමකට අනුව සාර්ථක ප්‍රතිචාර පළ වූ බව යුද හමුදාපති ජෙනරල් චවින්ද්‍ර සිල්ලා මහතා අද ස්වර්ණවාහිනී පත්‍රයේ වැඩසටහනට එක් වෙමින් තහවුරු කළා. අතිගරු ජනාධිපතිතුමාට ලබා දෙන බවට තහවුරු කරලා තිබෙනවා යන අපිට අවට් වෙන්නේ මාත්‍රා ලක්ෂ 6ක් උපරිමය ඒක ලබා දෙන බවටයි දැන් සඳහන් කරලා තිබෙන්නේ අනිත් කාරණේ තමයි ලංකාවේ මිලියන 13.5ක 14කට ආසන්න සංඛ්‍යාවක් තමයි දැනට ගණන් හදලා තියෙන්නේ එන්නත් කරන්නේ කළ යුතු සංඛ්‍යාව වයස අවුරුදු 20ට වැඩි අයට ඉතින් ඒ සංඛ්‍යාවට අපිට ලැබීම නියමිතයි ෆයිනල් ෆාම් කීනෙ නිෂ්පාදිත එන්නත් මිලියන 14ක් ස්පුට්නික් ආයතනයෙන් එන්නත් මිලියන මාත්‍රා 13ක් ලැබීම නියමිතයි ඒත් එක්ක 5.7 මිලියන 5ක් ලැබීමට නියමිතයි ඒ ආදී වශයෙන් බැලුවම එන්නත් අවශ්‍ය ප්‍රමාණය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි නම් අපි බලාපොරොත්තු වෙනවා මේ බොහෝ දුරට මේ වසර අවසානයේ ලැබෙන අවුරුද්දේ මුල් භාගයේ වෙද්දී අපිට මේ එන්නත් ලබා ගැනීමට හැකියාවක් ලැබේ කියලා මේ අතර රාජ්‍ය සේවකයන් ආරක්ෂක අංශ සමාජිකයන් හා ජේෂ්ඨ පුරවැසියන් සඳහා COVID-19 වෛරසය පාලනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන් දිවයිනපුරා අදත් ක්‍රියාත්මක වුණා මෙතර හංවැල්ල රාජසිංහ මහාවිද්‍යාලයේ එන්නත් කරන වැඩසටහනට අද විශාල පිරිසක් පැමිණ සිටියා. මෙතර කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරීන් සමෘද්ධි නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් COVID-19 එන්නත් කරන ක්‍රියාවලිය සඳහා ලබා දෙන දායකත්වයෙන් ඉවත් වන බවයි ඊට හේතු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ තුල සිදුවන කොවිඩ් මර්ධන එන්නත් ක්‍රියාවලියේදී සෞඛ්‍ය නොවන පාර්ශවයන්ගෙන් සිදුවන පිළිගත නොහැකි මැදිහත් වීම සිදුවන බවට කියමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට යොමු කර ඇති මෙම ලිපියයි මේ සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරීන් සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් එක්ව අද මෙලෙස අදහස් දැක්වුවා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට මම හිතන්නේ යම් රිදීමක් ඇති වෙලා තියෙනවා මේකට අපි මැදිහත් වීම සම්බන්ධව එතුමල්ලාගේ බොහෝ හිතවතුන්ට සහ නෑදෑයන්ට මේක විදගන්න බැරි වෙන ක්‍රමවේදයක් මතයේ තමා මම හිතන්නේ අපි විශ්වාස කරනවා එතුමල්ලා මේකට විරුද්ධ වෙන්න හේතුව කියලා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමත් එක්ක අපි අද උදේ සාකච්ඡාවක් කළා කොවිඩ් මර්ධන කටයුතු වලින් අපි කිසිසේත් මිවත් වෙන්නේ නැහැ එන්නත් කරන වැඩපිළිවෙලේදී විතරක් රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ ඉල්ලන පරිදි අපි ඔවුන්ට ඒක නිදහසේ කරගෙන යන්න ඉඩ දෙනවා කියන්නේ අපි මෙත්‍රකාරය බාධා කළා කියන එක නෙවෙයි ඔවුන් කියලා තියෙන පරිදි අපි අනිකුත් සියලු කටයුතු ඒ ආකාරයෙන් වෙනදා වගේම සිදු කරගෙන යනවා